ඔයා මේ පරීක්ෂණය කරා කියලා හිතන්න. ඔයා මේ ශේෂ්ඨ චාරිකාවට එහෙම නැත්නම් මේ මේ සිසුන් කණ්ඩායමේ වා හිටියා කියලා හිතන්න. කවුද රනිල කුලේ කියන එක දැනන් ඉන්න ඕන. නැත්නම් මෙලෝ දෙයකට උත්තර ලියන්න බෑ මේ ප්‍රශ්නේ. එහෙනම් ප්‍රමාණවත් වේ හෝ ප්‍රමාණවත් නෙවෙයි දෙකම ලියලා තිබ්බොත් වැරදි හරි බින්දුවක් දාලා නිකන් ඉන්නේ. එහෙම කියන්න බෑ. ඒ කියන්නේ එකපාරක් පරීක්ෂණය කරලා ඉවරලා උඩ පැනලා හරියන්නේ නැහැ. ආ දැන් හරි රනිල ශාක වගා කිරීමෙන් භූමිය සාරවත් වෙනවා කියලා ඒක හරියන්නේ නැහැ. දැන් ගහන්න කියලා තියෙන්නේ මිලිලීටර 100යි අක්කරයකට. ඇරලා දානවා මිලිලීටර 200යි. මොකද මේ ආරක්ෂක පියවර අනුගමනය නොකිරීම කියලා කියන්නේ පොලිසියෙන් හරි අමුදාවෙන් හරි ගෙනෙලා තියාගෙන බෙහෙත් ගහන්න ඕන කියන එකද? එතකොට දැන් ව්‍යුහගත ප්‍රශ්න වලට උත්තර ලියනකොට විශේෂයෙන් හරි විශේෂයෙන් ව්‍යුහගත ප්‍රශ්න වල පළවෙනි ප්‍රශ්නෙට උත්තර ලියනකොට ඔයා මේ ප්‍රශ්න තුල ජීවත් වෙන්න ඕන. කොහොමද ඔයා මේ ප්‍රශ්න තුල ජීවත් වෙන්නේ? ඔයා තමයි ඒ අදාළ මොකක් හරි එකක් කරනවා නම් කරන්නේ. ඔයා තමයි ඒ කර්මාන්ත ශාලාවක ඉන්නවා නම් කර්මාන්ත ශාලාවක ඉන්නේ, කුඹුරක ඉන්නවා නම් කුඹුරක ඉන්නේ. එහෙම නැත්නම් සිසුන් කණ්ඩායමක් කොහේ හරි ගියා කියලා ශේෂ්ඨ අධ්‍යයන කියදුනා කියයි. එතකොට ඒක ඉන්නේ කෙනෙක් තමයි ඔයා. අමායකට ආදේශ කරගන්න ඕන. එහෙනම් බලමු අපිට යොමු වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ ප්‍රශ්නයක්. මොකද්ද කියන්නේ? රනිල ශාක වගා කිරීමෙන් භූමිය සාරවත් වේ. රනිල ශාක රනිල කුලේ ශාක වගා කරාම භූමිය සාරවත් වෙනවලු. එක ප්‍රකාශයක්. හරි. යන ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාවයේ පරීක්ෂා කිරීමට ශිෂ්‍ය කණ්ඩායමකට පැවරණි. ආ. ඔන්න ශිෂ්‍ය කණ්ඩායමකට පැවරෙනවා රනිල කුලේ ශාක වගා කිරීමෙන් භූමිය සාරවත් වෙනවා කියන ප්‍රකාශය හම්බු වෙනවා. ඒක සත්‍යද අසත්‍යද කියලා පරීක්ෂා කරන්න ඕන. දැන් මං කියුවානේ දැන් ඔයායේ ශිෂ්‍ය කණ්ඩායමේ ඉන්නවා කියලා හිතන්න ඕන. ඔයත් ඉන්න ඕන තුන්වෙනියට හතරවෙනියට ඔන්න ඔයත් ඉන්නවා පේලියකට ළමයි සෙට් එකේ. හරි? හරි. දැන් මොකද්ද කියන්නේ? ශිෂ්‍ය කණ්ඩායම් පහත ආකාරයට ක්‍රියාකාරකම් සැලසුම් කර ක්‍රියාවට නම් වෙලාදී. ආ. දැන් මේ සිසුන්ට බලන්න ඕන රනිල කුලේ ශාක භූමිය සාරවත් කරනවද නැද්ද කියලා. ඉතින් ඒකට මෙන්න පියවර තුනක් අනුසාරයෙන් මේ පරීක්ෂණය සිද්ධ කරනවා කට්ටිය. පළවෙනි පියවරේ මොකද්ද කරන්නේ? වර්ගඵලය හා පාංශු සාධක සමාන භූමි දෙකක් තෝරා ගන්නවා. ඒ කියන්නේ මේ පාත්‍ති දෙකක් තෝර ගන්නවා. පාත්‍ති දෙකේම වර්ගඵලය සමානයි. පාංශු සාධක සමානයි. හරි? පසේ තියෙන සාධක පාංශු ජලය හරි එහෙම නැත්නම් පාංශු වාතය මොනවාද පාංශු සුද්‍ර ජීවීන් පසේ තියෙන පෝර ප්‍රමාණ අනම්මන ඔක්කොම සමානයි. ඉතින් මේකට ගොඩාක් සුදුසුයි එක ළඟ පිහිටි පාත්‍ති දෙකක් තෝරා ගත්තා නම්. ඊළඟට මොකද කරන්නේ? එක් භූමියක සෝයා බොංචි ශාකද එක පාත්‍තියක සෝයා බොංචි හදනවා. අනිත් එකේ හදනවා බඩඉරිඟු. බඩඉරිඟු ශාක වගා කරනවා. ශාක කාණ්ඩ දෙකටම වර්ධනයට අවශ්‍ය සාධක සමානව සැපේම. මේ දෙන්නටම සමානව සාධක සපයන වතුර දානවා නම් දෙකටම වතුර දානවා. ඊළඟට අස්වැන්න නෙලා ගැනීමෙන් පසු භූමි දෙකේ ඉතුරු ශේෂ භෝග ශේෂ පසට යට කිරීම. දැන් මේවා අස්වැන්න වැවෙනකම්. ඒ කියන්නේ මේ බෝංචි, ඒ කියන්නේ සෝයා බෝංචි, බඩඉරිඟුයි අස්වැන්න වැවෙනකම් හැදෙන්න දීලා අස්වැන්න ඒ භූමියෙම කපලා කොටලා ඒකෙම අතුරුලා දානවා. හරි. පසට යට කරනවා. පස කොටලා පසට යට කරනවා. ඔන්නෝක තමයි කතන්දරේ. හරි. මේන්න මේ වගේ. මේ බලන්න. ඔන්න දැන් සෝයා බොංචි වගාව. දැන් මෙහෙම එක පාත්තියක් ගන්න. මේ ගාන සයිස් එක වර්ගඵලයේ කියලා හිතන්න. ඔන්න ඒකේ සෝයා බොංචි හදනවා. හරි. අපි නිකමට කියමු. හරි. ඊළඟට ඒ ගානම පාත්තියක් අරගෙන ඒකේ බඩඉරිඟු හදනවා. ඔන්න දැන් බඩඉරිඟු හැදුවා. අනේ පුතේ. දැන් මොකද කරන්නේ? දැන් මේවට සමානව වතුර දානවා. ඉතින් වතුර විතරයි දාන්නේ කියලා වතුර දානවා. හිරුවෙලිය කොහොමත් සමානව හම්බ වෙනවනේ. හරි. ඉරිවිලි කොහොමද සමානව හම්බෙනවා? පාංශු සාධක ටික ඔක්කොම හරි ඒව සමානව හම්බෙනවා. වතුර දානවා නම් වතුර සමාන ප්‍රමාණයන්ගෙන් දානවා. හරි. ඊට පස්සේ මේවා වැඩෙන් ඉඩ හැරලා සෝයා කරල් එනවනේ. බොංචි වගේ කරල් එනවනේ. ඒව අරගෙන ඉවරලා ඒව ඔක්කොම අරගන්නත් ඕනේ. ඒව කරල් හැදුනට පස්සේ බඩිරිඟුත් කරල් හැදුනට පස්සේ ඒව ඔක්කොම කපලා කොටලා දාලා ඉවරලා පසට යට කරලා දානවා. පසට යට කරනවා. හරි. පසට යට කරනවා. හරි. හරි. ඔක තමයි පළවෙනි පියවර. පළවෙනි පියවර ඕක තමයි. හොඳයි. ඊළඟට මොකද කරන්නේ? භූමි දෙකේ පස යලි සකස් කර. දැන් අර පසට යට කරා. පසට යට කරලා ටික කාලයක් තියෙනවා ඇති. තියලා ඉවරලා ආය භූමි දෙකේ ඒ පාත්‍ති දෙක හදා ගන්නවා. පාත්‍ති දෙක හදලා ඊළඟට මොකද කරන්නේ? ගෝව වගා කරනවා පාත්‍ති දෙකේම. ඔන්න පාත්‍ති දෙකේම ගෝව හැදුවා. සෝයා බොංචි හදපු එකෙත් හැදුවා. ඊළඟට බඩඉරිඟු හදපු එකෙත් හැදුවා. ඊට පස්සේ දැන් මේකට අවශ්‍ය සාධක දෙනවා. ඒ කියන්නේ වතුර, සූර්යාලෝකය ඒව ඔක්කොම ගානට දීගෙන යනවා. දීගෙන යනවා. හරි? හරි. ඉතින් තුන්වෙනි පියවරකුත් තියෙනවනේ. ඒ මොකද්ද? තුන්වෙනි පියවර තමයි සමාන කාලයකට පසු
ශාකවල වර්ධනය සැසඳීම. ඒ කියන්නේ මේ ගෝව ශාකවල වර්ධනය සැසඳනවා. ගෝව ශාකවල වර්ධනය සැසඳනවා. හරි. දැන් මේ කතාව තේරුම් ගන්න. ඔයා මේක කරා කියලා හිතන්න. ඔයා මේ පරීක්ෂණය කරා කියලා හිතන්න. ඔයා මේ ශේෂ්ඨ චාරිකාවට එහෙම නැත්නම් මේ මිනි සිසුන් කණ්ඩායම ඒවා හිටියා කියලා හිතන්න. එතකොටයි මේකට උත්තර හොයා ගන්න පුළුවන් වෙන්නේ. මේ ඇති දෙයක් නැහැ. හරි. පාත්ති දෙකක් ගත්තා. එක පාත්තියක සෝයා බොන්චි හැදුවා. අනිත් පාත්තියේ බඩඉරිඟු හැදුවා. හොඳට සමානව වර්ධනය වෙන්න ඉඩ හැරියා. සමාන සාධක ලබා දුන්නා. ඒ කියන්නේ වතුර දානවන වතුර සමානව ලබා දුන්නා. ඊට පස්සේ මේ දෙන්නගේම අස්වැන්න ආවට පස්සේ අස්වැන්න කපලා කොටලා දාලා පසට යට කරලා දැම්මා. ඊට පස්සේ එතනම පාත්ති දෙකක් හදලා ඒ පාත්ති දෙකේම ගෝවා හැදුවා. ගෝවා හැදුවා. ඊට පස්සේ මේ වටත් වතුර එහෙම දාලා වර්ධනය වෙන්න ඉඩ හැරියා. මේ පාත්ති දෙකට. හරි. ඔලක තමයි කතන්දරේ. හරි. දැන් යනවා ප්‍රශ්න වලට. මෙන්න පළවෙනි ප්‍රශ්නේ. පියවර අංක දෙකේදී භූමි දෙකට සමානව ලබා දිය යුතු සාධක දෙක ලියන්න. පියවර අංක දෙකේදී භූමි දෙකට සමානව ලබා දිය යුතු සාධක දෙකක් ලියන්න. පියවර අංක දෙකේදී. කෝ පියවර අංක දෙක මේ එන්න තියෙන. හරි. භූමි දෙකේ පස යලි සකස් කර ගෝවා වගා කිරීම වර්ධනයේට අවශ්‍ය සාධක සමානව සැපේ. ඕකනේ කරලා තියෙන. හරි. දැන් මේ ගෝවා පාත්ති දෙකට දෙන සමාන සාධක මොනවාද? ගෝවා පාත්ති දෙකට දෙන සමාන සාධක මොනවාද කියලා තමයි මේ ප්‍රශ්න කරන්නේ. හරි. ඉතින් මොනවාද දෙන්නේ? වතුර දෙනවනේ. වතුර දෙනවනේ. ආලෝකය දෙනවනේ. පැල සංඛ්‍යාව. හරි වැදගත් නේ. ඒ කියන්නේ මේ පාත්තියේ පැල 100ක් වගා කරා නම් ගෝවා එහා පාත්තියේ පැල 100ක් වගා කරන්න. හරි. මේකේ පැල 50යි ඒකේ 100යි ඒක හරියන්නේ නැහැ. හරි. ඉතින් මෙන්න මේ වගේ සාධක තමයි සමානව සපයන්න ඕන. හරි. හරි. එහෙනම් ඔයා ලියලා තියෙන්න ඕන ජලය ආලෝකය පැල සංඛ්‍යාව වගේ උත්තරය. හරි. ඉතින් ඔය මේ මොනවාද මේ පොහොර එහෙම සම්බන්ධව දාලා ප්‍රශ්නයක් එන්නත් පුළුවන්. මේ දවස්වල කචල්නේ පොහොර නේ. රසායනික පොහොර, කාබනික පොහොර ඔය අතර පොඩි අවුලක් යනවනේ. ඉතින් ඒ නිසා මේ වගේ ප්‍රශ්නයක් එන්නත් පුළුවන් විභාගෙට. එන්නත් පුළුවන්. හරි. ඒක විද්‍යාත්මක පසුබිමක් දාලා ඔය වගේ එකක් දාලා එන්න පුළුවන්. හරි. රයිට්. එහෙනම් හරි. එහෙනම් ජලය ආලෝකය පැල සංඛ්‍යාව වගේ එකක් තමයි අපි ලියන්න තියෙන්නේ. හොඳයි. ඊළඟ ප්‍රශ්නෙට ගෙනියන්න. ඊළඟ මොකද කියන්නේ? පියවර 3ේදී ශාකවල වර්ධනයේ සැස්දීමට තෝරාගත හැකි නිර්ණායකයක් සඳහන් කරන්න. ඒ කියන්නේ පුතේ දැන් පාත්ති දෙකේ, ඒ කියන්නේ සෝයා බොන්චි හදපු පාත්තියේ ගෝවා තියෙන්නේ, බඩඉරිඟු හදපු පාත්තියේ දැන් තියෙන්නේ ගෝවා. දැන් මේ දෙකේ කෝකෙද මේ හොඳට වර්ධනය වෙලාද නැද්ද? ඒ කියන්නේ ගෝවා පැල ගෝවා හොඳට වර්ධනය වෙලාද නැද්ද කියන එක කොහොම මොකෙන්ද තීරණය කරන්නේ කියලා තමයි මේ ප්‍රශ්න කරන්නේ. මට දෙයක් දැන් කියන්න අමතකුණා. දැන් මේ දෙන්න දැන් සෝයා බෝන්චි සහ බඩඉරිඟු කියන දෙන්නගෙන් කවුද රනිල කුලේ කියන එක දැනන් ඉන්න ඕන. නැත්තම් මෙලෝ දෙයකට උත්තර ලියන්න බෑ මේ ප්‍රශ්නේ. දැන් මේ රනිල කුලේ කෙනා කවුද? එහෙම නැත්තම් රනිල කුලේ නොවන කෙනා කවුද කියලා දැනගන්න ඕන. හරි. රනිල කුලේ බෝන්චි, සෝයා බෝන්චි, ඕවා තමයි රමෑ. හරි. දඹල, ඕවා තමයි රනිල කුලේ පුතේ. හරි. එහෙනම් අන්න දැන් අපිට දැන් රනිල ශාක වගා කිරීමෙන් භූමිය සාරවත් වෙනවා. ඕක බලන්න යන්නේ මේ. එතකොට දැන් වෙන්න ඕන වැඩේ තමයි හිතේ වැඩ කරන්න ඕන ප්‍රයි. සෝයා බෝන්චි හදලා තිබ්බ පාත්තියේ හදලා තියෙන ගෝවා හොඳට වර්ධනය වෙන්න ඕන. මේක මේ කියන ප්‍රකාශය හරිනම්. හරිනම් එහෙම වෙන්න ඕන. හරි. දැන් ඒක හිතේ වැඩ කරන්න ඕන. හරි. කොහොම හරි කමන්නේ දැන්. මොනවාද දැන් මේ පාත්ති දෙකේ හැදෙනවනේ දෙකේම ගෝවා හැදෙනව. මොකෙන්ද තීරණය කරන්නේ? අපි තීරණය කරමු පුතේ මෙන්න මෙහෙම. පත්‍ර සංඛ්‍යාවෙන් අපිට බලන්න පුළුවන් ගෝවා පැල හැදීගෙන එනකොට දැන් මේවා නම් දැන් ගෙඩි වෙලා ඉවරයි. හැදීගෙන එනකොට අපිට කියන්න පුළුවන් පත්‍ර ගාන ගණන් කරන්න පුළුවන්. හරි. පත්‍ර ගාන. මේ සත්ති දෙකදී පත්‍ර කීයක් ආවද? පාත්‍ති දෙකේ පැලවල. හරි. සම දල වශයෙන් අදහසක් ගන්න පුළුවන්. එයාට පත්‍රවල ප්‍රමාණය, කොළවල සයිස් එක හොඳට පෝෂණය හම්බුණා නම් නේ කොළවල සයිස් එක ටිකක් වැඩි වෙන්න ඕන. හරි. ඊළඟට ශාකවල උස බලන්න පුළුවන්. මේ ගෙඩි හැදෙන කාලේ නම් බලන්න බෑ. හරි. ටිකක් අමාරුයි මේ කියන්නේ පළවෙනි සතියේ ඉතර වගේ මේ ගෝවා ශාකේ උස අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. එහෙනම් අන්න මේ සාධක වලින් තීරණය කරන්න පුළුවන් ශාකයේ කොයි පාත්තියේ ශාකද වර්ධනය වෙලා තියෙන්නේ, කොයි පාත්තියේද වර්ධනය වෙලා නැත්තේ කියන එක තීරණය කරන්න පුළුවන්. එහෙනම් පත්‍ර සංඛ්‍යාව, පත්‍රවල ප්‍රමාණය, ශාකවල උස වගේ පිළිතුරක් තියෙනවා නම් අපි බාර ගන්නවා. හොඳයි. ඊළඟ ප්‍රශ්නය. ඉහත ප්‍රකාශයේ සත්‍යාසත්‍යතාවයේ පරීක්ෂා කිරීමට සිදු කළ හැකි ක්‍රියාකාරකම ප්‍රමාණවත් වේද? ඒ කියන්නේ රනිල ශාක වගා කිරීමෙන් භූමිය සාරවත් වේ කියන ප්‍රකාශය
ඇත්තද බොරුද කියලා බලන්න මේ කරපු පරීක්ෂණය එනතම් මේ ක්‍රියාකාරකම ප්‍රමාණවත්ද නැද්ද කියලා අපෙන් අහනවා එක්ක ප්‍රමාණවත් එහෙම නැත්තම් නැහැ අපිට උත්තර දෙකම ලියන්න පුළුවන් හරි උත්තර දෙකම ලියන්න බලන්න ගැටලුවක් නැහැ ප්‍රමාණවත් වේ කියලා දුන්නත් ලකුණු දෙනවා ප්‍රමාණවත් නොවේ කියලා දුන්නත් ලකුණු දෙනවා එහෙනම් ප්‍රමාණවත් වේ හෝ ප්‍රමාණවත් නොවේ දෙකම ලියලා තිබ්බොත් වැරදි හරි බිංදුවක් දාලා නිකන් ඉන්නේ එහෙම කියන්න බෑනේ වැටුඩ උත්තර දෙන්න බෑනේ එක්ක ප්‍රමාණවත් මේ 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 පරීක්ෂණය හරි මේකෙන් මේකෙන් අනිවාර්යෙන් තීරණය කරන්න පුළුවන් රණලශාක වගා භූමිය සාරවත් කරනවා කියලා හරි එහෙම නැත්නම් මේකෙන් අනිවාර්යෙන් තීරණය කරන්න පුළුවන් රණලශාක වගා භූමිය සාරවත් කරන්නේ නැහැ කියන එක හරි එහෙම අපිට තීරණයකට එන්න පුළුවන් ද බැරිද කියලා අහන්නේ හරි ඊළඟ ප්‍රශ්නේ ඔන්න අපිව අන්නනවා හරි ඒ උත්තර දෙකෙන් එකක් එතන තිබිලා එන්න ඕන මේකට උත්තරේ ලියන්න මේ බලන්න ඔබේ පිළිතුරට හේතුවක් දක්වන්න දැන් ප්‍රමාණවත් වේ කිව්වා නම් හරි අපිට කියන්න තියෙන්නේ මෙහෙම මේ ශාක නියදී දෙක පරීක්ෂා කර තීරණයකට එළවෙන්න පුළුවන් හරිනේ නේ ගෝවා පාත්‍ති දෙක දිහා බලනවා පත්‍ර සංඛ්‍යාව බලමුකෝ පත්‍ර සංඛ්‍යාව බලනවා හරි අර සෝයා බොන්චි හිටවලා තිබ්බ පාත්‍තියේ පත්‍ර සංඛ්‍යාව වැඩියෙන් වැඩිලා තියෙනවද බලනවා අරකින් අඩුවෙන් වැඩිලා තියෙනවද බලනවා හරි එහෙම නැත්නම් වෙනසක් නැද්ද කියලා බලා ගන්න පුළුවන් හරි ඒකෙන් අපිට තීරණයකට එන්න පුළුවන් සාරවත් කරනවද නැද්ද කියලා හරි ඒක හරි යම් කිසි ළමෙක් ලියලා තිබ්බොත් උඩ ප්‍රශ්නට ඒ කියන්නේ තුන්වෙනි ප්‍රශ්නේ ලියලා තිබ්බ ප්‍රමාණවත් නොවේ කියලා එහෙනම් එයා ලියන්න ඕන එක් නියදියක් පමණක් පරීක්ෂා කර තීරණයකට එළඹිය නොහැක හරිනේ ඒකත් හරි ඇයි දැන් ගෝවා පාත්‍ති දෙකක් විතර හදලා එක නියදියයිනේ මේක කරේ එකපාරයිනේ මේක කරේ පරීක්ෂණේ නේ ඉතින් එකකින් අපිට පරීක්ෂණය සාර්ථකයි කියලා කියන්න බෑ දැන් මතක තියාගන්න ඕනෑම පරීක්ෂණයක් සිදු කරන වාර ගාන වැඩි වෙන්න ඒකෙන් එන ප්‍රතිඵලය නියමයි හරි ඒ නිගමනය වඩාත් තහවුරු කරන්න පුළුවන් පරීක්ෂණය කීප සැරයක් කරනවා නම් හරි පරීක්ෂණේ කීප සැරයක් කරන්න ඕන හරි කීප සැරයක් කරන්න ඕන ඒ කියන්නේ එකපාරක් පරීක්ෂණය කරලා ඉවරලා උඩ පැනලා හරියන්නේ නැහැ දැන් හරි රණලශාක වගා කිරීමෙන් භූමිය සාරවත් වෙනවා කියලා ඒක හරියන්නේ නැහැ හරි එහෙනම් අපි ඔය පරීක්ෂණයම කීප සැරයක් කරනවා හරි දහස් සැරයක් 20 සැරයක් කරනවා හරි සෝයායි අරවයි හදනවා හරි මොනවාද මේ බඩ ඉරිඟුයි හදනවා ඊට පස්සේ අස්වැන්න පොළවට යට කරනවා ගුවා පාත්‍ති දෙක දානවා ගුවා පාත්‍ති දෙකෙන් වර්ධනය බලනවා හරි ඔය පරීක්ෂණය කීප සැරයක් කරවුවොත් අන්න අපිට තීරණයකට එන්න පුළුවන් වඩා හොඳ තීරණයකට එන්න පුළුවන් ඉතින් එහෙම ළමෙක් හිතන්න පුළුවන් හරි එන එක තමයි මේ කියන්නේ එක් නියදියක් පමණක් පරීක්ෂා කර තීරණයකට එළඹිය නොහැක අන්න පුතේ හරි තීරණයකට එළඹෙන්න බෑ හරි එහෙනම් ඔයාට එන විදිහට මේ වගේ ප්‍රශ්න වලට පිළිතුරු හොයා ගන්න වෙනවා හරි හරි ඉතින් අමාරු නෑ හරි විව්වගත පේපර් එක අමාරු නෑ හරි අමාරු නෑ හරි විව්වගත පේපර් එක අමාරු නෑ හැබැයි ලකුණු හම්බ වෙන්නේ 1 2 2 1 ඔය වගේ හම්බ වෙන්නේ ඒතුළු ලකුණු චූට්ටයි වගේ දරුවන්ට තේරෙන්න පුළුවන් හරි මේකේ මේ මොකද්ද මේක ඔන්නේ අතහැරලා දාලා යනවා යන්න කියලා යනවා හරි එහෙම හිතන්න එපා එහෙම හිතන්න එපා එක ලකුණක් වැදගත් හරි අවසාන ලකුණට ඒ ලකුණ වැදගත්නේ හරි ඒ නිසා මේ මේ සාමාන්‍යයෙන් අපිට එදින්දා ජීවිතයේ අත්විඳින්න වෙන දේවල් තමයි අහන්නේ විවගත කොටසේ බොහෝ විට හරි ඉතින් ඒවට සාර්ථක පිළිතුරකට යන්න සාර්ථක පිළිතුරකට යන්න හරි හරි එහෙනම් යන්න ඊළඟට තාම මේක උගන්නලා නැහැ හරි ඒ වුණාට උත්තරයක් හොයාගම් හරි මට හිතෙන්නේ ගොඩක් දරුවෝ ලියන්න නැතුව ඇති මේකට හරි බලමුකෝ අපි හරි දැන් ඉගෙන ගන්න හරි 15 වෙනි පාඩමේ තමයි මේ මේ ගැන සාකච්ඡා කරන්නේ බලන්න රූපේ දක්වා ඇත්තේ වායුගෝලයේ ස්වාභාවික වායුවින් තුනක චක්‍රීය සංසරණයකි. ඒ කියන්නේ පුතේ මේ වායුගෝලයේ තියෙන වායුන් ජල චක්‍රය වගේ කැරගෙනවා. පාෂාණ චක්‍රය වගේ කැරගෙනවා. හරි? දැන් උදාහරණයක් කාබන් ඩයොක්සයිඩ් මෙහෙම කැරගෙන ඒ කියන්නේ චක්‍රීයව කැරගෙනවා පෘථුවිය මත. හරි? කැරගෙනවා. හරි? ඒ කියන්නේ අතනින් මෙතනට යනවා මෙතනින් මෙතනට යනවා කාබන්. හරි? එතනින් ආය වායුගෝලයට එනවා. ඒ වගේ තමයි. හරි? ඉතින් වායුන් ගොඩක් එහෙම තමයි. වායුව තියෙනවා මේ චක්‍ර හරි මේ චක්‍ර ක්‍රියාත්මක වෙනවා වායුන්ගේ හරි ඉතින් අපිට වායුන්ගේ චක්‍ර කීපයක් ඉගෙන ගන්න තියෙනවා ඉතින් එහෙම වායු තුනක් තමයි මේ ABC කියලා කියන්නේ හරි දැන් මේ බලන්න ඔන්න වායු ගෝලයට ABC කියන වායු තුන එළියට එනවා වායු ගෝලයෙන් මේ ජීවීන් ලබා ගන්නවා එහෙම නැත්නම් මේ පසට ගන්නවා මේ CBA කියන වායුන් තුන මේ පසට ගන්නවා හරි ඉතින් මේක චක්‍රයක් වගේ යනවා හොඳයි යම්කෝ ප්‍රශ්නෙට ගිහිල්ලා බලමුකෝ දැන් වගුවක් තියෙනවා වගුවේ හිස්තැන් තමයි පුරවන්න තියෙන්නේ වායුවේ නම මොකද්ද ඒ මොකද්ද බී මොකද්ද සී ඊළඟට වායුව වායුගෝලයෙන් ඉවත් කරන ජීවී කාණ්ඩය වායුව වායුගෝලයෙන් ඉවත් කරන ජීවී කාණ්ඩය
කවුද කියලා මෙතන ජීවි කාණ්ඩයක් ඉන්නවනම් වායුව වායුගෝලයෙන් අයින් කරනවා මේ වායුන් එහෙනම් ඔයාලට හිතෙන්නේ රයිට් එහෙනම් මේ වායුන් තුනම තියෙන්නේ වායුගෝලේ හරි ඇයි වායුගෝලයෙන් ඉවත් කරන ජීවි කාණ්ඩ කියලා තියෙනවනේ දැන් උදාහරණයක් විදිහට දැන් B කියන වායුව ඉවත් කරන්නේ ශාක C කියන වායුව ඉවත් කරන්නේ වායුගෝලයෙන් ශාක හා සතුන් කියලා දෙන්නම් එතකොට මේ තුන්වෙනි කොලම් එකට ගියොත් එහෙම වායුව වායුගෝලයට එකතු කරන ජීවි කාණ්ඩ ඒ කියන්නේ වායුගෝලයට දෙනවා වායුගෝලයට දෙන්නේ මොන ජීවියාද මොන ජීවි කාණ්ඩයද කියලා තමයි එතන ප්‍රශ්න වෙන්නේ හොඳයි එහෙනම් පළවෙනි අපිට දීලා තියෙන හින්ට් එක එහෙම නැත්නම් මෙතනින් තමයි අල්ලගන්න වෙන්නේ මේ දෙකට උත්තරේ නයිට්‍රී හාරි බැක්ටීරියා වායුව වායුගෝලයට එකතු කරන්නේ නයිට්‍රී හාරි බැක්ටීරියා නයන්න නයන්න තියෙනවානේ හරි එහෙනම් මේ නයිට්‍රජන් ඕන කෙනෙක්ට තේරෙන්න ඕන නයිට්‍රී හාරි බැක්ටීරියා ඒ මොන බැක්ටීරියාවද කියලා අපි දන්නේ නැහැ කියමුකෝ රයිට් අවුලක් නැහැ හැබැයි නයිට්‍රී කියන වචනේ අස්සේ තියෙනවා නයිට්‍රජන්ද වගේ අදහසක් එනවනේ අදහසක් එනවා එහෙනම් මේ නයිට්‍රජන් තමයි මේ නයිට්‍රජන් තමයි හරි එහෙනම් මේ නයිට්‍රජන් රයිට් එහෙනම් වායුගෝලේ නයිට්‍රජන් තියෙනවා වායුගෝලේ 78ක් නයිට්‍රජන් තියෙනවා හරි මේ 78 එහෙම නැත්නම් වායුගෝලයට නයිට්‍රජන් එවන කට්ටියක් තමයි නයිට්‍රී හාරි බැක්ටීරියා කියන්නේ එහෙම බැක්ටීරියා වර්ග දෙකක් ඉන්නවා කවුද පුතේ සියුඩොමනාස් සහ තයෝබැසිලස් හරි 15 වෙනි පාඩමේ උගන්වන්නේ මේවා හරි නයිට්‍රෝ හාරි බැක්ටීරියා කියලා කියන්නේ වායුගෝලයට නයිට්‍රජන් එකතු කරන බැක්ටීරියාව. ඔන්න නයිට්‍රී හාරි බැක්ටීරියා කියලා බැක්ටීරියා විශේෂ දෙකක් ඉන්නවා. එකක් තමයි සියුඩොමනාස් අනිත් එක තමයි තයෝබැසිලස්. මුන් දෙන්න මොකද කරන්නේ මල ශාකහ සත්ත්ව කොටස් වලට කොටස් මත ක්‍රියාත්මක වෙලා අන්න වායුගෝලයට නයිට්‍රජන් නිදහස් කරනවා. නයිට්‍රජන් නිදහස් කරනවා. හරි දැනට ඒ ගාණ ඉගෙන ගත්තම ඇති. හරි. එහෙනම් ඒක ඇල්ල හරියා. එහෙනම් වායුව වායුගෝලයෙන් ඉවත් කරන ජීවි කාණ්ඩය. දැන් මේ වායුගෝලේ නයිට්‍රජන් තියෙනවා. නයිට්‍රජන් අයින් කරනවා. N2 විදිහට නැතුම් වෙන එකක් බවට පත් කරනවා. හරි. වෙන එකක් බවට පත් කරනවා. වායුව වායුගෝලයෙන් අයින් කරනවා. N2 නේ N2 විදිහට ඉන්නේ. N2 විදිහට ඉන්න දෙන්න නැතුම් වෙන වෙන විදිහක් කරලා දානවා. හරි. ඒ කවුද කියලා අහනවා. දැන් පළවෙනි ප්‍රශ්නේ විවගත පළවෙනි ප්‍රශ්නේ මේ ප්‍රශ්නේ පළවෙනි කොටසේ ඒක කිව්වා. හරි. හරි. රනිල කුලේ ශාකවල මූල ගැටිතිවල ජීවත් වෙනවා රයිසෝබියම් කියලා බැක්ටීරියාවක් මතක් කරගන්න. රනිල කුලේ ශාකවල මූල ගැටිතිවල ජීවත් වෙනවා රයිසෝබියම් කියලා බැක්ටීරියාවක්. මෙන්න මේ බැක්ටීරියාවට පුළුවන් පස්සංශු අතර තියෙන නයිට්‍රජන් වායුව, ඒ කියන්නේ N2 වායුව නයිට්‍රේට් බවට පත්කරනද, ඒ කියන්නේ ශාකවලට උරා ගන්න පුළුවන් තත්වයට පත්කරන්න පුළුවන් රයිසෝබියම් කියන බැක්ටීරියාවට. හරි. එහෙනම් පුතේ ලස්සනයිනේ වැඩේ. පස්සංශු අතර තිබ්බත් වායුගෝලයේ තිබ්බත් ඒ වායුගෝලයේ තියෙන පංශු ආත මේ වායුගෝලයේ තියෙන නයිට්‍රජන්ම තමයි පස්සංශු අතරත් තියෙන්නේ. එහෙනම් මේ නයිට්‍රජන්ව නැති කරන්නේ නයිට්‍රජන් වෙනත් කෙනෙක් බවට පත් කරන්නේ කවුද? රයිසෝබියම්. රයිසෝබියම්. හරි. රයිසෝබියම් තමයි ඒ වැඩේ කරන්නේ. තව පසේ නිදහසේ ඉන්න බැක්ටීරියාවකත් ඉන්නවා. එයාට කියන්නේ ඇසටොබැක්ටර්. එයා පසේ නිදහසේ ඉන්නේ අර මූල ගැටිතිවල අනම්මනම් වල ඉන්නේ නැහැ. ඒතර මේ ඇසටොබැක්ටර් කියන කෙනාටත් පුළුවන් පුතේ පසේ නිදහසේ ඉන්නේ. පස්සංශු අතර තියෙන නයිට්‍රජන් නයිට්‍රේට් බවට පත් කරන්න. ඒ කියන්නේ නයිට්‍රජන් වායුව නැති කරලා වෙන වෙන සංයෝගයක් බවට පත් කරන්න පුළුවන්. හරි ඒකත් මතක තියාගන්න. මෙතන රයිසෝබියමුත් හරි කවුද අපේ ඇසටොබැක්ටර්ත් හරි. ජනප්‍රිය රයිසෝබියම් නිසා උත්තරේ රයිසෝබියම් විදිහට දාලා තියෙනවා. ඇසටොබැක්ටර්ත් ගන්න පුළුවන්. හරි. එන එක හරියා ඒව හොයාගත්තා ඒ ගැන කිව්වා නයිට්‍රජන් හරි දැන් B හොයමු B හොයන්න දීලා තියෙන හින්ට් එක තියෙන්නේ මෙතන ඒ කියන්නේ වායුව වායුගෝලයෙන් ඉවත් කරන්න ශාකල් ඒ කියන්නේ මේ ශාකවලට මේ වායුව ගන්නවා එහෙම ඉවත් වෙන්නේ ශාකවලට ගන්න එක වායුවයි අපි දන්නේ ඒ තමයි ප්‍රභා සංශ්ලේෂණය සඳහා ගන්න වායුව කාබන් ඩයොක්සයිඩ් කාබන් ඩයොක්සයිඩ් හරි වායුව වායුගෝලයෙන් ඉවත් කරන ජීවී කාණ්ඩය කාබන් ඩයොක්සයිඩ් හරි හරි එහෙනම් දැන් මෙතන වායුව වායුගෝලයට එකතු කරන ජීවී කාණ්ඩය කවුද කාබන් ඩයොක්සයිඩ් වායුගෝලයට දාන ජීවී කාණ්ඩය ඉතින් ඔයයි මායි දානවනේ නේ ඔයයි මායි දෙන්නම සතුනේ එහෙනම් සතුන් හරි ශාක නැද්ද සර් එතනට නේ ශාක කාබන් ඩයොක්සයිඩ් එළියට දාන්නේ නැද්ද දානවා දානවා ශාකත් ජීවියෙක් සතුනුත් ජීවියෙක්
ශාකහ සතුන්ට දෙන්නටම පොදු ලක්ෂණයක් තමයි ශ්වසන ක්‍රියාවලිය. ශ්වසනයේදී ශක්තියත් එක්ක ජලය සහ කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. ජලය සහ කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. එහෙනම් අන්න ශාක ශ්වසනය කරා සතුන් ශ්වසනය කරා කාබන් ඩයොක්සයිඩ් එළියට එනවා. එහෙනම් මෙතන ශාකහ සතුන්. හරි. ශාක සතුන් තමයි උත්තරේ එන්න ඕන. දැන් සමහර දරුවෝ හිතාගෙන ඉන්නවා මේ සරල ප්‍රාථමික දෙයක් මෙහෙම හිතාගෙන ඉන්නවා. ශාක කාබන් ඩයොක්සයිඩ් ගන්නවා ඔක්සිජන් පිට කරනවා. හරි. ඒක හොඳයි. ඒක මං හිතන්නේ තුනේ පන්තියටවත් හොඳයි කියලා. හරි. ඇයි දන්නවද පුතේ? දැන් මේ ලස්සන්ට දැන් ශාක තුල සිද්ධ වෙන ක්‍රියාවලි දෙකක් තමයි ශ්වසනය සහ ප්‍රභා සංශ්ලේෂණය. ඕකෙන් ප්‍රභා සංශ්ලේෂණය අපිකාව සිද්ධ වෙන්නේ නැහැ. හරි. ඒක ශාක වලට පමණක් ආවේනික ක්‍රියාවලියක් ආහාර නිෂ්පාදනය. හැබැයි ශ්වසනය කියන එක ශාකහා සතුන් දෙකොට්ටාසයටම පොදුයි. එහෙනම් ඉතින් ශ්වසනයෙන් ශක්තිය නිපදවීමනේ ශ්වසනය කියන්නේ. ශ්වසනයේ අතුරුඵල එහෙම නැත්නම් ශ්වසනයෙන් පිට වෙනවා කාබන් ඩයොක්සයිඩ් සහ ජලය. ඒක ශාක වලත් එහෙමයි අපිත් එහෙමයි. හරි. ඒ නිසා වරද්ද ගන්න එපා. හරි. වරද්ද ගන්න එපා. හරි. ඊළඟ එකට යන්න සී හොයමු දැන්. සීටත් දීලා තියෙන්නේ වායු ගෝලෙන් ඉවත් කරන ජීවී කාණ්ඩ. ඉවත් කරන්නේ අපි ශාකයි. ඒ කියන්නේ වායු ගෝලෙන් ඉවත් කරනවලු මේ වායු ගෝලේ මේ වායුව තියෙනවා. අපි ඒ වායුව ගන්නවා ඇඟේ. ශාකේ වායුව ඇඟේ ඇස්සට නෙවෙයි. හරි. ශාකේ ඇස්සට ගන්නවා. ශාක දේහය තුලට ගන්නවා. ඉතින් මොකද්ද මේ? ශ්වසනය සඳහා අවශ්‍ය ඔක්සිජන්. ශාකත් ශ්වසනය කරනවා. ශාකත් ශ්වසනය කරනවා අපි ශ්වසනය කරනවා. එහෙනම් අපි දෙකොට්ටාසයටම ඔක්සිජන් ඕන. අපි මේක ගන්නෙ වායු ගෝලෙන්. අපි මේක ගන්නෙ වායු ගෝලෙන්. හරි. එහෙනම් පුතේ ඔක්සිජන්. ඊළඟ වායු ගෝලයට එකතු කරන්න. අන්න දැන් ශාකවල ප්‍රභා සංශ්ලේෂණයේ අතුරුඵලයක් විදිහට ඔක්සිජන් පිට වෙනවා. එහෙනම් වායු ගෝලයට දෙන්නේ ශාක. එහෙනම් අන්න මේ විදිහට තමයි මේකට උත්තරේ හදාගන්න තියෙන්නේ. ඉහත රූපේ දැක්වෙන්නේ ජෛව ගෝලයේ කුමන සංවිධාන මට්ටමද කියලා අහනවා. මේ ජෛව ගෝලයේ විවිධ සංවිධාන මට්ටම් ඉගෙන ගන්නෝ 15 වෙනි පාඩමේ පුතේ අපි. දැන් ඕගොල්ලන් දැනට දන්න සංවිධාන මට්ටම් තමයි, ඒ කියන්නේ අපේ ජීවයේ සංවිධාන මට්ටම් ටික ගත්තොත් එහෙම සෛල එකතු වෙලා, පටක එකතු වෙලා, අවයව එකතු වෙලා, පද්ධති එකතු වෙලා ජීවියා. එතනින් එහාටත් තව තියෙනවා. හරි. හරි. තනි ජීවියෙක් නම් ඒකයි කියා ප්‍රජාව ගහණය පරිසර පද්ධතිය ජෛව ගෝලයේ ගගා හැම සෙට්ටයක් යනවා. හරි. හැම සෙට්ටයක් යනවා. හරි. ඒවා මොනවද දැනගත්තේ නැති වුණාට ඔයාලට මේකට උත්තරේ හොයාගන්න පුළුවන්. මේ බලන්නකෝ. මෙන්න රූපය. මේකේ සංවිධාන මට්ටමයි යහන්නේ. මේක සංවිධාන මට්ටමයි යහන්නේ. රයිට්. එහෙනම් දැන් මේකේ ශාක තියෙනවා. සතුන් ඉන්නවා. පැහැදිලිව පේනවනේ. මේ හරකෙක් ඉන්නවා, ගහක් තියෙනවා. හරි. ඒ කියන්නේ ජීවීන් ඉන්නවා. හරි. එතකොට දැන් වායු ගෝලය තියෙනවා. පස තියෙනවා. ඒ කියන්නේ අජීවී සාධක. අන්න ජීවී සාධකක් තියෙනවා අජීවී සාධකක් තියෙනවා. ඒ වගේම මේ ජීවී සහ අජීවී සාධක අතර අන්තර් සම්බන්ධතාවක් තියෙනවා. ජීවීන් ඉන්නවා අජීවී සාධක තියෙනවා ජීවී සහ අජීවී සාධක අතර අන්තර් සම්බන්ධතාවක් තියෙනවා. ඒ වගේ පද්ධතියකට කියනවා පරිසර පද්ධතියක් කියලා. පරිසර පද්ධතියක් කියලා. එහෙනම් මෙතන තියෙන්නේ පුතේ පරිසර පද්ධතිය. මෙතන තියෙන්නේ පරිසර පද්ධතිය. හොඳයි. ඊළඟට යන්න. වගාවන් සඳහා අධික ලෙස කෘෂි රසායන යෙදීමට ගොවීන් පුරුදුව සිටි. හරි. ගොවීන් පුරුදු වෙලා ඉන්නවලු අධිකව කෘෂි රසායනික ද්‍රව්‍ය ගහන්න. මේ කතා කරන්නේ මේ කාලේ ගැන නෙවෙයි. හරි. දැන්ට අවුරුදු 2 3කට ඉස්සෙල්ලා තමයි මේ කතා කරන්නේ. හරි. දැන් ගහන්න නෑනේ. නේ දැන් නෑ. හරි. හරි. එහෙනම් එවැනි ගොවීන්ට වැළඳීමට වැඩි ඉඩක් ඇති බෝ නොවන රෝගය කුමක්ද? ආයේ මේ පොඩි පණුවේ දැක්ක ගමන් ගහලා දානවා. පොඩි මැස්සේ දැක්ක ගමන් ගහලා දානවා. හැම එකටම තියෙන ඕන දෙයක් තියෙනවා. හරි. දැන් නම් ගොඩක් තහනම් කරලා තියෙන්නේ. හරි. ඉතින් දැන් එහෙම නිතර කෘෂි රසායන යොදන වගාවට යොදන ගොවීන්ට වැළඳෙන්න පුළුවන් බෝ නොවන රෝගයක්. දැන් මේකට සෙම් ප්‍රතිශ්‍යාව අනම්මනම් ලියලා හරියන්නේ නැහැ. හරි. බෝ නොවන එකක්. එයාට හැදුනම වෙන කෙනෙක්ට යන්න බෑ. හරි. හරි. එහෙනම් මේ රෝගය මොකද්ද පුතේ? වකුගඩු ආසාද. හරි. මේ ගැන විශේෂයෙන් 15 වෙනි පාඩමේ මේ හඳුනා නොගත් වකුගඩු රෝගය. හරි. හඳුනා නොගත් වකුගඩු රෝගය ඔය පොළොන්නරුව අනුරාධපුර පැත්තේ ඉන්න දරුවෝ දන්නවත් ඇති. හරි. ඉතින් මේ ඒ හඳුනා නොගත් වකුගඩු රෝගය කියලා රෝගයක් තියෙනවා. ඒකට තාම කොහොමද හැදෙන්නේ කියලා දන්නෙත් නැහැ. ඒකට එක හේතුවක් වෙන්න පුළුවන් කියලා උපකල්පනයක් කරනවා
මේ කෘෂි රසායනික ද්‍රව්‍ය හරි මේක ඔප්පු කරලා නැහැ හරි ඒකට හේතුවක් වෙන්න පුළුවන් කියලා කියනවා හරි එහෙනම් වක්ගඩු ආසාදන හොඳයි ඊළඟට ඔබ සඳහන් කළ රෝගයේ වැළඳීම සඳහා බලපාන හේතු දෙකක් දැන් ඔබ සඳහන් කළ රෝගයේ වැළඳීම සඳහා බලපාන හේතු දෙකක් මේ බලන්න කෘෂි රසායනික අධික සාන්ද්‍රණ වලින් යෙදීම දැන් ගහන්න කියලා තියෙන මිලිලීටර 100යි අක්කරයකට ඇරලා දානවා මිලිලීටර 200ක් එහෙම ගන්නව ගොවි හරි වන් ෂොට් ඉවරයි කියලා ගහලා දාන හරි එහෙනම් අන්නේ අපි කියන අධික සාන්ද්‍රණ වලින් යෙදීම එතකොට තමා තුලට යන්න පුළුවන් හැකියාව වැඩි එහෙම නැත්නම් ඒ ආහාර අරගෙන මේ රෝගේ එන්නත් පුළුවන් හරි ඊළඟ එක ආරක්ෂක පියවර අනුගමනය නොකිරීම මොකද මේ ආරක්ෂක පියවර අනුගමනය නොකිරීම කියලා කියන්නේ පොලිසියෙන් හරි හමුදාවෙන් හරි ගෙනෙලා තියාගෙන බෙහෙත් ගන්න ඕන කියන එකද නෑ 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 ඒක නෙවෙයි හරි දැන් මේක මම දකිනව ගොඩක් හරි දැන් ඔන්න බුලත් පිටක් එහෙම කාලා හරි දැන් මේ මම ගොවි මහතුරු කරන දේවල් මම මේ කියන්නේ බුලත් පිටක් එහෙම හපහප තමයි මේ මේ බෙහෙත් ගන්න ටැංකිය වැඳලා බෙහෙත් ගන්න බුලත් පිටක් එහෙම හපහප ගන්න හරි ඒ බුලත් පිට ඉවරුණාට පස්සේ අර බෙහෙත් තියෙන අතින්ම තව බුලත් පිටක් හදාගෙන ඒකත් කන හරි ඒකත් කන හරි ඉතින් අර මුඛ වැසුම් ඒවා මොනවද දාන්නේ හරි ඒවා මොනවද දාන්නේ ඊළඟට මේ සුළඟ හමන දිශාව අනුව දැන් සුළඟ දැන් තමාට සුළඟ එන පැත්තට ගහලා හරියන්නේ නැහැ නේ බෙහෙත් ටික ආයෙත් ආයෙත් තමාට මේ ආග්‍රහණය වෙනවා වැඩි නේ ඒක හරියට ඒ ආරක්ෂක පියවර අනුව උලන් හමන්න නැති වෙලාවක හරි ඒක මොකක් හරි ක්‍රමයකට ගහන්න ඕන හරි විශේෂයෙන් මේ ආහාර ගන්න නේ ආහාර ගන්න නේ ආහාර ගැනීම තමයි ගොඩක්ම භයානක සහ මුඛ වැසුම් පාවිච්චි කරන්නේ නේ මේ මාස්ක් එකක් දාන්නේ ඔය වගේ දේවල් තමයි මේකට හේතු වෙන්නේ ආරක්ෂක පියවර කියලා කියන්නේ ඔන්න ඔයගේ දේවල්. ඉතින් ඒවා අනුගමනය කරන්න ඕන. ඒවා අනුගමනය කරන්න ඕන.